හරි පහත් දක්වන වාක්‍යවල සුදුසු ආඛ්‍යාත පදයට සම්පූර්ණ කරන්න මම කියමින් හිටියේ මම ආවරණය කරපු වාක්‍ය රීති වලින් තමයි මම මේ කොටස දාලා තියෙන්නේ වෘක්ෂයෝ හුස්ම ගණිති මම ඉරි ගහන්නම් නිවැරදි පිළිතුරට දැන් වෘක්ෂයෝ හුස්ම ගණී කියන්න බෑ අයියේ අපි එදා ඉගෙන ගත්ත රීතියක් මොකද්ද අප්‍රාණවාචී පදයකට ඕ හරි හූ හරි ඕ ප්‍රත්‍ය හරි හෝ ප්‍රත්‍ය හරි ආවොත් ඒක ප්‍රාණවාචී පදයක් බවට පත් වෙනවා කියලා එහෙනම් වෘක්ෂ කියන එකට කියන්නේ ඕ කියන ප්‍රත්‍ය කුතුනහම මොකක් වෙනවද වෘක්ෂ යෝ වෙනවා වෘක්ෂ යෝ නම් ආඛ්‍යාදේ තියන්න ඕනි කොහොමද බහුවචනෙන් එහෙනම් මෙතන පිළිතුර වෙන්න ඕනි මොකද්ද ගණිති වෘක්ෂයෝ හුස්ම ගණිති තාරකා පෙළ ප්‍රේමණීය හැඟීම් උපදවයි ඇයිස උපදවයි වෙන්නේ ඉතින් මේ බලන්න මෙතන පෙළ කියන්නේ සමූහාර්ථවාචී පදයක් අප්‍රාණවාචී පදයක් එක්ක සමූහාර්ථවාචී පදයක් ආවහම ආඛ්‍යාත තියන්නේ ඒකවචනෙන් කියලා අපි ඉගෙන ගත්තා මම තව කැලලක් කිව්වා අප්‍රාණවාචී පදයකට ප්‍රාණවාචී බහුවචන ආඛ්‍යාතයක් එන්නේ ඕ හරි හූ හරි ප්‍රත්‍ය දෙකෙන් එකක් ආවොත් විතරයි දැන් මෙතන සමූහාර්ථවාචී පදයක් කියලා තියෙන නිසා මේකේ ආඛ්‍යාත තියන්නේ අපි ඒකවචන 9 ශිෂ්‍ය සමූහය පාසල් ගොස් නැවත ගෙදර පැමිණෙති ඉතින් සර් එතන සමූහාර්ථවාචී පදයක් තියෙනවනේ ඔව් සමූහාර්ථවාචී පදයක් තියෙනවා තමයි මේ බලන්න මෙතන ශිෂ්‍ය කියන්නේ ප්‍රාණවාචී පදයක් ඉතින් ප්‍රාණවාචී පදයක් එක්ක සමූහාර්ථවාචී පදයක් ආවොත් එහෙම ආඛ්‍යාත දෙන්නේ කොහොමද බහුවචනෙන් තමයි හරිනේ රයිට් වලාකුළු අහසේ එහා මෙහා ගමන් කරයි ඒක නෝමල්ම වාක්‍යයක් වලාකුළු කියලා කියන්නේ අප්‍රාණවාචී බහුවචන පදයක් අප්‍රාණවාචී පදයක් එක කොහොමද ආඛ්‍යාත දෙන්නේ ඒක ඒකවචන වුණත් බහුවචන වුණත් අපි ආඛ්‍යාතේ තියන්නේ ඒකවචනෙයි වාක්‍ය රීතියම මම ඕනනම් කියන්නම් අප්‍රාණවාචී උක්තයක් පැමිණිය හොත් එය ඒකවචන වුවත් බහුවචන වුවත් ආඛ්‍යාතය ඒකවචනෙන් තැබිය යුතුයි කියලා ටියුට් එකේ පළවෙනිම වාක්‍ය රීතිය මන්ත්‍රී මුල පාර්ලිමේන්තුවට රැස් වූහ අයියේ මන්ත්‍රී කියලා කියන්නේ ප්‍රාණවාචී පදයක් මුල කියන්නේ සමූහාර්ථවාචී පදයක් ඉතින් ප්‍රාණවාචී පදයක් එක සමූහාර්ථවාචී පදයක් ආවොත් එහෙනම් අපි ආඛ්‍යාතය තියන්න ඕනේ කොහොමද බහුවචනෙන් තමයි හරි බහුවචනෙන් තමයි මෛත්‍රීපාල සිරිසේන හෙවත් පුලතිසි ජනපුත්‍රයා නෝ විවාහ ලියාපදිංචි ගාස්තුව දැන් පොඩ්ඩක් ඉන්න ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන ඔය විවාහ ලියාපදිංචි ගාස්තුව අඩු කළා හොඳේ මෙතන තියෙනවා මොන නිපාතයේද හෙවත් කියන නිපාතයේ පළවෙනිම දේ තමයි මේ හෙවත් කියන නිපාතයෙන් අපි කියන්නේ සමානයි කියන අදහස. හරි? සමානයි කියන අදහසනේ කියන්නේ. එතකොට මෙතන බලන්න මෛත්‍රීපාල සිරිසේනම තමයි පුලතිසි ජනපුතු වෙලා තියෙන්නේ. පුලතිසි ජනපුතුම තමයි මෛත්‍රීපාල සිරිසේන වෙලා තියෙන්නේ. ආයි පාරක් කියන්නම්. මෛත්‍රීපාල සිරිසේනම තමයි පුලතිසි ජනපුත්‍රයානෝ වෙලා තියෙන්නේ. පුලතිසි ජනපුත්‍රයානෝම තමයි මෛත්‍රීපාල සිරිසේන වෙලා තියෙන්නේ. එතකොට දෙන්නව එක්කෙනෙක් නේද? හරියට මම අර ගියසදී පාඩම ගන්නකො මේ මහරජා නෝම තමයි මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂම තමයි මහරජා නෝ. සර්වඥන් වහන්සේම තමයි ගෞතම බුදුහාමුදුරුව. ගෞතම බුදුහාමුදුරුවම තමයි සර්වඥන් වහන්සේ. එතකොට අපි කොහොමද ආඛ්‍යාතය තියන්නේ? අපි ඉගෙන ගත්ත වාක්‍ය රීතියක්. සමාවෙන්න. අපි ඉගෙන ගත්ත වාක්‍ය රීතියක් මොකද්ද? හෙවත් කියන නිපාතයයි නොහොත් කියන නිපාතයයි වාක්‍යයකට යෙදුනොත් ඒ හෙවත් කියන නිපාතය නැත්තම් නොහොත් කියන නිපාතය දෙකෙන් ඕන එකක් මෙතන තියෙන හෙවත් හින්දා අපි හෙවත් එක්ක වාක්‍ය රීතිය බලමු හෙවත් කියන නිපාතයෙන් පස්සේ ඉන්න කෙනා දිහා බලලා හෙවත් කියන නිපාතයෙන් පස්සේ ඉන්න කෙනා දිහා බලලායි අපි ආඛ්‍යාතේ තියන්නේ එතකොට පුලතිසි ජනපුත්‍රයා නෝ ආනෝනේ තියෙන්නේ ඒ කියන්නේ ගෞරවාර්ථ ප්‍රත්‍යය ගෞරවාර්ථ ප්‍රත්‍යයක් ආවොත් එහෙම අපි ආඛ්‍යාතේ තියන්නේ බහුවචනයෙන් එතකොට මෙතන ආඛ්‍යාතේ තියන්නේ මෛත්‍රීපාල සිරිසේන දිහා බලලා නෙමෙයි කවුරු දිහා බලලද පුලතිසි ජනපුත්‍රයානෝ දිහා බලලා තමයි අපි ආඛ්‍යාතේ තියන්නේ පැහැදිලිද රයිට් 13 මම නොහොත් අම්මා පිටරටට ආ දැන් උන නොහොත් නිපාතේ වෙලා තියෙනවා මම නොහොත් අම්මා දැන් මම ගිය සතිය ගියා හෙවත් කියන්නේ සමාන අර්ථයක් නොහොත් කියන්නේ විකල්පාර්ථයක් ඒ කියන්නේ නොහොත් කියන්නේ හෝ කියන අදහස එතකොට නිකම් බැලුවොත් එහෙම මේ වාක්‍ය එක්ක මම එක්ක අම්මා මම හෝ
අම්මා එහෙමනේ තියෙන්නේ එහෙනම් මෙතනදිත් අර හෙවත් එකේ ගත්ත රීතියම තමයි ගන්නෙ ඒ කියන්නේ නොහොත් එකෙන් පස්සේ ඉන්න කෙනා දිහා බලලා තමයි අපි ආඛ්‍යාතය තියන්නේ හරිද මම නොහොත් අම්මා පිටරට යන්නීය හැබැයි තර්කයක් ගේන්න පුළුවන් මෙතන යයි කියන එකක් දාන්න පුළුවන් කියලා ශුද්ධ ආඛ්‍යාතයක් නෝ හැබැයි මෙතන ලිංගයට අනුවනේ අපි ආඛ්‍යාතය තියන්න ඕනේ ඇයි නොහොත් එකට පස්සේ ඉන්න අම්මනේ අම්මා කියන්නේ ස්ත්‍රීලිංග පදයක්නේ ඒ නිසා තර්ක කරන්න පුළුවන් කෙනෙක්ට යන්නීය කියන ආඛ්‍යාතය තමයි තියන්න ඕනේ ඒකයි කතා දෙකක් නැහැ ඇයි ස්ත්‍රීලිංග පදයක් නම් ආඛ්‍යාතත් ස්ත්‍රීලිංග වෙන්න ඕනිමයි හරි තර්ක තියෙනවා පියුම් හු සුවඳ විහිදුවති දැන් චූටි බබාලා නෙවෙයිනේ බලන්න පියුම් කියන අප්‍රාණවාචී පදයට හො කියන බහුවචන ප්‍රත්‍යය දීලා තියෙනවා එතකොට මේක ප්‍රාණවාචී පදයක් වෙනවා එතකොට ආඛ්‍යාතය තියන්න ඕනි බහුවචනයෙන් බහුවචනයෙන් 15 හිටපු ජනාධිපති හෙවත් වත්මන් අග්‍රාමාත්‍යතුමානෝ ආර්ථික සලසුම් ඉදිරිපත් කලහ වෙන්න ඕනි ඇයි ආර්ථික සලසුම් ඉදිරිපත් කලහ වෙන්න ඕනි කලහ වෙන්න ඕනි හිටපු ජනාධිපතිට අනුව නෙවෙයිනි අපි ආඛ්‍යාතය තියන්නේ හෙවත් එකෙන් පස්සේ ඉන්නේ වත්මන් අග්‍රාමාත්‍යතුමානෝ ආනෝ පදයේ තියෙන්නේ අනේ ආනෝ නම් තියන්න ඕනි බහුවචනේ එහෙනම් මෙතන අපි ආඛ්‍යාතය තියන්නේ බහුවචනෙන් කෙනෙක් අහලා දිනවා 12 වෙනි ප්‍රශ්න උත්තරේ 12 වෙනි ප්‍රශ්න උත්තරේ එනත ආඛ්‍යාතය තමයි කලහ පුත්‍රයා නෝ කියන පදයට අනුව තමයි අපි ආඛ්‍යාතය තියලා තියෙන්නේ 14 14ට උත්තරේ විහිදුවති 14ට උත්තරේ විහිදුවති රයිට් අංක 16 අංක 16 තෙක් 25 අංක 16 සිට 25 තෙක් ඇති සන්ධිපද නිවැරදිව විසන්ධි කරන්න අපි විසන්ධි කරගෙන යා දැන් අපි සති ගාණක් මේ පාඩම් එක දිගට කරගෙන යනවානේ සන්ධි විසන්ධි කිරීම විසන්ධි සන්ධි කිරීම ගාණක් කරගෙන යනවා අපි මේකත් දැන් උත්තර ටික දාගෙන යන දැන් අපි දන්නවා අපිට සන්ධි ගේමක් නැහැ සර් ඕනි එකක් දෙන්න අපි ලීනා වගේ සීන් එකක තමයි දැන් ඕගොල්ලෝ ඉන්නේ අන්නේ සර් සන්ධි දැන් නම් ඇති වෙලා සර් කියන ලෙවල් එකට දැන් ඇවිල්ලා තියෝ ඕගොල්ලෝ කරලා කරලා කරලම මොකද ව්‍යාකරණ මේ 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 පුනරීක්ෂණෙකත් කරා තියරි ක්ලාස් එකෙත් කරා පේපර් ක්ලාස් එකේ ප්‍රශ්නත් කරා දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් මේ පොලිෂ් පොලිෂ් කරගෙන ඉන්නේ මේ වැඩේ කමන්නේ අපි උත්තර ටික දාගෙන යන්න රජතුමා විසන්ධි වෙන්න ඕනි රජ ධන උතුමා කියලා රජ ධන උතුමා රුක් අත්තන විසන්ධි වෙන්න ඕනි රුක් ධන අත්තන රුක් ධන අත්තන වප්පිහිය විසන්ධි වෙන්න ඕනි වක් ධන පිහිය වක් ධන පිහිය වක් ධන පිහිය වක් ධන පිහිය මුංගට මුංගට විසන්ධි වෙන්න ඕනි මුංගු ධන ඇට මුංගට විසන්ධි වෙන්න ඕනි මුංගු ධන ඇට ග්‍රන්ථාරම්භ විසන්ධි වෙන්නේ ග්‍රන්ථ ධන ආරම්භ ග්‍රන්ථ ධන ආරම්භ ශෝකාලාප ශෝක ධන ආලාප ශෝක ධන ආලාප කාර්යාංශය කාර්ය ධන අංශය කාර්ය ධන අංශය වක්‍රෝක්ති වක්‍ර ධන උක්ති වක්‍ර ධන උක්ති වක්‍ර ධන උක්ති බුද්ධාලම්බන බුද්ධාලම්බන කොහොමද කියන්නේ බුද්ධ ධන ආ ලම්බන බුද්ධ ධන ආලම්බන බුද්ධාලම්බන කියන්නේ මොකද්ද ළමෙක් මේ පේපර් එක කරනකොටත් මම අහන්න තිබ්බා බුද්ධාලම්බන ප්‍රීතිය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ නිසා අපේ හිතේ ඇතිවන ප්‍රීතිය අපේ වෙසක් කාලේට ගැතිනන්නේ බලන්න වෙසක් එකට පොඩි අපිට වෙන වෙන දැන් අවුරුදු කාලේට මෙහෙම එකක් තියෙනවා ඇත්තටම මම පොඩි කාලේ මට අවුරුදු ගැන දැනෙච්ච හැඟීම දැන් නැහැ මම දන්නේ ඒකට හේතුව කොවිඩ් වෙන්න පුළුවන් මොනවා හරි හැබැයි අවුරුදු එනකොට නිකන් පොඩි නිකන් මිනිස්සු ඇඳුම් ගන්න යනවා මම නම් ඇඳුම් ගත්තෙත් නැහැ මේ අවුරුද්ද නම් කොහොමත් ගන්න හම්බුන්නේ නැහැ නේ අපිට සාමාන්‍යයෙන් එහෙම ඉතින් අවුරුද්දර කියලා එහෙම ඇඳුම් ගන්නේ නැහැ මන්නම් කරන්නේ කීයක් හරි වැඩිපුර එකතු කරගෙන මේ පොත් ගන්නවා ඒ කාලේ 21කට උත්තරේ අහලා දෙනවා කාර්ය 21කට උත්තරේ කාර්ය ධන අංශය කාර්ය ධන අංශය මේ මං කියමින් හිටියේ එහෙම නැහැ කොහොම හරි මේ අවුරුදු කාලේට පොඩි වෙන එකක් දෙනවනේ ගෙවල් අස්පස් කරනවා කැවුම් හදනවා ඇඳුම් ගන්න යනවා අලුත් මුට්ටි ගේනවා රතිඤ්ඤා ගේනවා
වෙන වෙන වෙනම 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 සීසන් එකක් ඒක නේද එතනින් පස්සේ ඔන්න එතනින් පස්සේ ටග් ගාලා ටර්න් වෙනවා මැයි මාසෙ වෙනම එකක් මැයි මාසෙ තනිකර අර සැනකලි මානසිකත්වයේ පාටි දාලා ඔක්කොම ඉවර කරලා දැන් මැයි මාසෙ අපි පොඩි වෙන පොඩි සංයමයක් ඇවිල්ලා තිනවා අපිට මැයි මාසෙ මොකද්ද වෙන්නේ මැයි මාසෙ වෙසක් කූඩු හදනවා භක්ති ගීත කියනවා ඒ වගේ ඒවා තියෙනවා භක්ති ගීත කියනවා ඊට පස්සේ අපි පන්සල් යන්න පේනවා දාන්සල් දෙන්න හදනවා තොරන් ගහනවා හරිද ඔබෙරා ගී මන කැළඹේ දෝ කියලා මේ මේ මොහිදින් බෙග් ගිසින්ද අපිට මතක් වෙනවා හරි එතකොට එහෙම එකක් තමයි තියෙන්නේ මේ හරි මම හිතන්නේ පේපර් එකේ අංක පිළිබඳ ගැටලුවක් තියෙනවා නේද ශෝකාලාපේ කාර්යංශේ ශෝකාලාපේ කියන එකේ උත්තරේ ශෝක ධන ආලාපේ කාර්ය කාර්යංශේ කියන එකේ උත්තරේ කාර්ය ධන අංශය ආයි හල තිබ මගෙන් එකක් ඒ අංක ගැටලු කරගන්න එපා 22 වක්‍ර ධන උක්ති තමයි වක්‍ර උක්ති කියන්නේ හරි වක්‍ර ධන උක්ති ඉතින් කොහොම හරි මේ බුද්ධාලම්බන ප්‍රීතිය කියන්නේ අන්නේ වෙසක් කාලේ අපිට ඉන්නේ බුදුහාමුදුරු අතර බුදුහාමුදුරුනේ මේ මේ අපි දන්න ආගම ඇතුලේ අපි දන්න සංස්කෘතිය ඇතුලේ අපිට ඉන්න මහා පුරුෂයා බුදුහාමුදුරුවන්ගේ ගුණ ටික සීවුනාම අපිට යනන්න පොඩි වෙන ෆීල් එකක් එනවා අපිට. ඒ කියන්නේ භක්ති ගීත කියනකොට, වෙසක් කූඩු හදනකොට, බුදුන් වඳිනකොට, පන්සල් යනකොට, සීල් ගන්නකොට, දාන්සල් දෙනකොට අපිට පොඩි වෙන වෙසක් සිරියක් එනවා අපේ ඇඟට. ඒක තමයි බුද්ධාලම්බන ප්‍රීතිය කියලා කියන්නේ. විහාරාරාමය ඒකට උත්තරේ තමයි විහාර ධන ආරාමය. විහාර ධන ආරාමය. මෑතින් මෑතින් කියන එකට උත්තරේ මේ ධන අති මෑතින් කියන එකට උත්තරේ මේ ධන අති හරි මෑතින් කියන එකට උත්තරේ මේ ධන අති එකත් ඉවරයි අංක 26 සිට 33 ඇති කතරුකාරක වාගේ කර්මකාරකයට හරවන්න මේකත් ඇති වෙන්න කරලා තියෙන හැබැයි අපි මේකේ උත්තර ටිකක් දාමු සමාජිකයෝ යෝජනා ඉදිරිපත් කරති සමාජිකයන් විසින් සමාජිකයන් විසින් සමාජිකයන් විසින් යෝජනා ඉදිරිපත් සමාජිකයන් විසින් යෝජනා ඉදිරිපත් කරනු ලබයි ඇයිස ලබති වෙන්නද නෑ ලබති වෙන්නේ නෑනේ යෝජනා කියන පදේට අනුනේ අපි දැන් මෙතන ආඛ්‍යාත දෙතියන්නු ඒ නිසා ලබයි සිතානෝ දරුවන්ට අවවාද දෙති සිතානන් විසින් දරුවන්ට අවවාද දෙනු ලබයි සිතානන් විසින් දරුවන්ට අවවාද දෙනු ලබයි එතනත් දරුවන්ට නෙවෙයි අපි දරුවන්ට කියන පදේ ගැන සලකන්නේ නෙවෙයි ආඛ්‍යාත දෙන්නේ අවවාද කියන පදේ සලකන මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ නාටකයේ ලියූහ මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් මනමේ මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් මනමේ නාටකය ලියන ලදී අතීත කාලයි ඒ නිසා ලද ධාතුව තමයි දාන්න ඕනි මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් මනමේ නාටකය ලියන ලදී විද්‍යා චක්‍රවර්තීහු බුත්සරණ ලියති විද්‍යා චක්‍රවර්තීන් විසින් විද්‍යා චක්‍රවර්තීන් විසින් වෙන්න ඕනි ඇයියේ හු කියලා නම් අගට තියෙන අපි ඒක න් කියලා අනුක්ත කරන්න ඕනි විද්‍යා චක්‍රවර්තීන් විසින් බුත්සරණ විද්‍යා චක්‍රවර්තීන් විසින් බුත්සරණ ලියන ලදී ලියන ලදී කියන්න බෑනේ ලියති කියලා නේ තියෙන්නේ කියන වර්තමාන කාලෙන් තියෙන ලබති sorry ලබයි කලබලෙට පැටලෙනවා විද්‍යා චක්‍රවර්තීන් විසින් බුත්සරණ ලියනු ලබයි. ඇයි එතන ලබයි වෙන්නේ සර්? ලබයි වෙන්නේද? ඉතින් මෙතන තියෙන්නේ අපිට දීලා තියෙන කතුරුකාරක වාක්‍ය තියෙන්නේ ලියති කියලා නේක වර්තමාන කාලයෙන්. ඒ නිසා අපි ලබ ධාතු තමයි දාන්නේ. හරි. තිස්සනියක. දෙවෙන්දරාසං සිතෝමක් කැන්දේය. දෙවෙන්දරාසං. දෙවෙන්දරාසං මම ওই ප්‍රශ්නේ ගත්තේ. පුළුවන් නම් හොයාගෙන කියවන්න. පුළුවන් නම් හොයාගෙන කියවන්න මම එක්සෑම් එක ලියන කට්ටියට දෙන්නේ තෑගි වල තියෙනවා මලවුන්ගේ අවුරුදු දා කියන පොත
මේ පොත නෙවෙයි දෙන්නේ මේ පොත මේ මගේ ලයිබ්‍රරි දින ගන්න මේ ඕගලන්ට වෙනම මම වෙනම ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගන්න පොත පොත් ටික මලවුන්ගේ අවුරුදු 10 මේ මලවුන්ගේ අවුරුදු 10 කියන එකේ බෑක් එකේ තියෙන සටහන මම කියවන්නම් හරිද එතකොට එක්සෑම් එකටත් ඕගලන්ට පොඩි වෙනම එකක් හම්බ වෙයි මේ මලවුන්ගේ අවුරුදු 10 යන මේ නව කතාව මලගිය ඇත්තෝ යන්නේහි දෙවන කොටසසේ සැලකිය හැකිය ඔව් මලගිය ඇත්තෝ කියන පොතේ දෙවෙනි කොටස තමයි මලවුන්ගේ අවුරුදු 10 කියලා කියන්නේ එතකොට ඒක බලන්න ඕනේ හරිද මම කියන්න යෝජනා කරන්නේ ඕගොල්ලෝ මලවුන් මලගිය ඇත්තෝ පොත අනිවාර්යයෙන්ම කියවන්න ඕනි පොතක් ඒක මම නිර්දේශ කරනවා රිෂ්මි නවෝද්‍යා පොතේ රේසන් ඔප්ෂන් එක පාවිච්චි කරන්න එපා මලගිය ඇත්තෝ පොත අනිවාර්යෙන් කියවන්න ඕනි මම මගේ ජීවිතේ කියවලා තියෙන හොඳම ප්‍රේම නවකතා තුන අතරින් එකක් ප්‍රේම නවකතා තුන අතරින් එකක් තුන මොන්නම් කියන්න මම කියවපු මට ලස්සනම ප්‍රේම නවකතා තුන තමයි එකවිල්ලා වස්සාන සීනිය වස්සාන සීනියත් මම ගාව තියෙනවා මෙන්න මේ පොත මෙන්න මේක වස්සාන සීනිය දෙක ගොළු හදවතත් මම ගාව තිබ්බා මේ වෙලාවේ හොයාගන්න ගොළු හදවත ගොළු හදවත හදිස්සිය හොයාගන්න අමාරුයි හරි ගොළු හදවත හොයාගන්න අමාරුයි හදිස්සියේ තිබ්බ මේ අහලපනෝ තිබ්බ හදිස්සිය හොයාගන්න බෑ දෙක ගොළු හදවත තුන ඇවිල්ලා මලගිය ඇත්තෝ කියලා කියන්නේ මේ පොතේ පළවෙනි එක මේක දෙක හරි ඉතින් මේ පොත් කියවන්න ඕනි මිනිස්සෙක් වුණාම ජීවිතේ මේ සැලකිය හැකිය මලගිය ඇත්තෝ කියවා එහි යන දෙවෙන්ද්‍රා සංහා නොරිකෝ යන පාත්‍රයන් යලි හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන්ට මේ ඊට ආසාවෙන් කියවුණු නොඅනුමානය පළමු නවකතාවේහි ඇති හදවත් දෙකක් අතර හටගන්නා ගූඨ ප්‍රේමණීය සම්බන්ධයේ පිළිබඳව කෙරෙන සූක්ෂම විවරණය මේ නවකතාවේද වෙනිම ලගන්නාසුළු ගීතාත්මක බස්වහරකින් කෙරී ඇත ඇත්තරම හරි රහයි හොඳේ මේ පොත කියවන එක මාර්ගගති වස්සාන සිහිනේ සන්නස්ගල සර්ගේද සර් ඔව් සන්නස්ගල සර්ගේ තමයි ඉතින් අපි වාක්‍යයෙන් දෙවෙන්දරාසං සිතුවමක් ඇන්දේය දෙවෙන්දරාසං තක්ෂිලා සත්සරණේ තක්ෂිලා සත්සරණේ වාගේ වීඩියෝ ගන්නලා දෙවෙන්දරාසං විසින් සිතුවමක් දෙවෙන්දරා සං විසින් සිතුවමක් අඳින ලදි දෙවෙන්දරා සං විසින් සිතුවමක් අඳින ලදි පැහැදිලිද රයිට් එහෙනම් ඔන්න ඒකත් අවසානයි කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණේ නැද මම දැක්ක උඩ එක නදුනි කියලා දැරසද මම මලගේ අතෝ කියවලා තියෙනවා මංගා ඒ පොතේ නදුනි දන්නේ නැති ඒ පොතේ තියෙන ලස්සන පහළවට උත්තරේ අම්මෝ පහළවට උත්තරේ කලහ පහළවට උත්තරේ කලහ 22ට උත්තරේ වක්‍ර උක්ති තමයි 22ට උත්තරේ රයිට් අපි යනවා අපේ අවසාන ප්‍රශ්න ටිකට තනිපද නැත්තම් ඡත්‍රපද කියන්නේ තනිපද වලට ළමයි ඒක මතක තියාගන්න හරි හරි අපි යනවා ඡත්‍රපද වලට පහත් දැක්මන ඒවාට ගැළපෙන ඡත්‍රපද ලියා දක්වන ළමයි මේ ප්‍රශ්න අහනකොට දැන් ක්ලාස් එක වෙලාවේ ප්‍රශ්න අහුවම දා ඕගොල්ලෝ දන්නා වෙන සර්ලා වගේ නෙවෙයි මම ප්‍රශ්න වලට උත්තර දෙනවා එහෙම මම හැංගෙන ඉන්නේ නෙවෙයි ඒක ළමයිනුත් දන්නවා ළමයි වලට නිතරත් කියනවා සර්ගේ තියෙන හොඳ ගතියක් සර් ඒක කියලා එතකොට මේ WhatsApp එකට මට පන්ති වෙලා මැසේජ් දාන්න එපා එතකොට මට ෆෝන් එක බලන්න එනවා නිතර මම ෆෝන් එක බලන්නේ නැහැ සාමාන්‍ය ක්ලාස් එකල මම ආස නැහැ වැඩේට මොකද පන්තිය නම් පන්ති ඒ විදිහට කරන්න බෑ ඒ හින්දා මේ මම මෙතන නැගිටලා යන්නේ ඒ වැඩ දීලා නිකන් ඉන්නේ ඒව නැහැ නේ මගේ එතකොට මේ ඒ හින්දා මේ WhatsApp එකට ඒ වෙලාවට මැසේජ් දාන්න බෑ එතකොට කෙලිම chat එකට දාන්න එතකොට මට ඩික්කාල මෙතන ඔහොම pop up වෙලා පෙන්නන ඕගල්ලන්ගේ මැසේජ් එක
නිකන් හරි ඒක බැලුවේ නැත්තම් දිගට දිගට මැසේජ් දෙකක් විතර දාන්න එතකොට පේනවා මට හරි රයිට් ආහාර හිඟ කාලය ආහාර හිඟ කාලයට කියන්නේ සාගතය ආහාර හිඟ කාලයට කියන්නේ සාගතය ආකාශයේ හැසිරෙන දුර්භික්ෂය හරිද නෑ දුර්භික්ෂය කියන්නේ ආහාරයයි ජලයයි ඔක්කොම නැති කාලේ සාගතේ ආහාර නෑ සාගතේ සාගතෙන් පෙළෙන වුන් දැන් ඉතින් නැගටියව් නැගටියව් කියලාම කියන්නේ සාගතේ ආහාර නැති කාලේ ආකාශයේ හැසිරෙන ආකාශයේ හැසිරෙන මොකක්ද උත්තරේ දැන් හැසි දැන් මේකේ ටෙක්නික් එක අල්ල ගන්න ඕනේ හැසිරෙන නම් චාරී තියෙන චාරී වෙන්න ඕනේ හැසිරෙන නම් චාරී වෙන්න ඕනේ ආකාශේ නම් අනේ ඉතින් ආකාශචාරී 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 හරි ආකාශචාරී වනයේ හැසිරෙන වනචාරී රැට හැරලා ඉන්න අපි වගේ නිශාචර දැන් මම නිශාචර මම සාමාන්‍ය නිදාගන්නකොට අනිවාර්යෙන් දෙක තුන පයින්ව තමයි ඔයගලගේ ක්ලාසස් වල වැඩ දැන් ඊළඟ මාසේ ටියුට් එක මම මේ දව ඔයගලගේ පන්ති පටන් ගන්න කලනොත් ඔයගලගේ ටියුට් එක තමයි හදා දීතියි එතකොට ඉතින් එහෙම දින කියන්නේ يعني දැන් මට පුළුවන් ගිය අවුරුද්ද ටියුට් එක print කරලා දෙන්න මම ආස නැහැ මම කවදාවත් එහෙම කරන්නේ නැහැ අලුතෙන් මම ඉගෙන ගන්න කරුණු අලුත් උදාහරණ ඒවා දදා මම හැම අවුරුද්දකම අලුත් ටියුට් එකක් හදන්න try කරනවා මේ දවස්වල ඒක කරමින් ඉන්නවා ඉතින් එහෙම තමයි ඇසට සිසිල දෙන ඇසේ ගල්වන ආලේපය මොකද්ද උත්තරේ ඇසට සිසිල දෙන ඇසේ ගල්වන ආලේපය රසඳුන 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 තමයි උත්තරේ දැන් ওই රසඳුන කියන එක සිඳුල්ලත් පාවිච්චි කරනවා ඔබේ දැක්ම මගේ නෙතට රසඳුන එහෙම කියන්නේ ඇසට සිසිල දෙන ඇසේ ගල්වන ආලේපය හරි රසඳුන නලලට වැටෙන කෙස් රොද දෙන්න බලන්න උත්තරේ නලලට වැටෙන කෙස් රොද නලලට වැටෙන කෙස් රොද දෙන්න බලන්න උත්තරේ භාග උත්තර දීලා දිනවා දෙතුන් දෙනෙක් භාගයයි ඒ උත්තරේ හරි භාගයයි උත්තරේ සම්පූර්ණ උත්තරේ වුණා බලමු නලලට වැටෙන කෙස් රොද ගෑනු කට්ටිය ගියා පිරිමි කට්ටිය ගිහම නෙවෙයි පිරිමි කට්ටිය දැන් මේකනේ මෙහෙම කොණ්ඩේ වැටෙනවා පිරිමි කට්ටිය මෙහෙම ඔහොම කරනවා පිරිමි කට්ටිය එහෙම කරන්නේ නැහැ හරිද ඒ කියන්නේ මෙහෙම නලලට කෙස් රොදක් වැටෙන ප්‍රශ්නයක් නැහැ මගෙත් වෙනවා සමහර ලාට හැබැයි අර අපි මෙහෙම කෑලි දාගෙන ඉන්නේ පෙම්රැල්ල අම්මට සිරි පෙම්රැල්ල ඒ පෙම්රැල්ල කියන්නේ මේ දැන් ඒක ඒක වචනයක් නෙවෙයි කෙහෙරැල්ල මාලං නෑ කියඹු ළඟ යන උත්තර වරලස උත්තරේ තමයි කියඹු වැල කියඹු වැල කියඹු වැල තමයි උත්තරේ කියඹු වැල මාර ඉන්ට්‍රස්ට් ඉන්නේ නේද තනිපද හොයනකම ලබන හදේ පේපර් එකට දාන්න තනිපද ටිකක් හොයන්න කියඹු වැල උපසම්පදා නෝ භික්ෂුව දෙන්නවනේ උත්තරේ මේක මම සම්පූර්ණ විස්තර කරලම කියලා දීලා තියෙනවා උපසම්පදා නෝ භික්ෂුව මේකට උත්තරේ කියලා මම මේ වචනේ හැදෙන විදියක් දැන් කියලා දෙනවා උපසම්පදා නෝ භික්ෂුව ඒ කියන්නේ වැඩි හිටි නොවුණු භික්ෂුවක් කියන එක පොඩි හාමුදුරුවෝ කියලා මම කියන්නේපා පොඩි සාදු එහෙම කියන්නේපා ඒව නෑ උත්තරේ තමයි සාමණේර කට්ටි දෙන උත්තර හොඳයි සාමණේර 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 භික්ෂුවක් පොඩි හාමුදුරුවෝ රයිට් දැන් මම ඕක හැදුන හැටි කියලා දීලා දවස පණවිඩ කිහිපයක් තිනවා ඊට පස්සේ මම දවස අවසන් කරනවා සිංහල භාෂාවට හැදිලා තියෙනවා සිංහල භාෂාවේ සමහර වචන හැදිලා තියෙන්නේ භාෂා දෙකක වචන එකතු වෙලා දැන් උදාහරණයක් ඔය වචනේ තමයි මම ගන්නේ සිංහල භාෂාවේ තියෙනවා විසන්ධියක් ශ්‍රමණ ධන ඒර ශ්‍රමණ කියලා කියන්නේ තත්සම පදයක්නේ එතකොට ශ්‍රමණ කියන එකේ තේරුම තමයි ශ්‍රමණ කියන එකේ තේරුම තමයි හාමුදුරුවෝ කියන එක. ශ්‍රමණ කියන එකේ තේරුම මොකද්ද හාමුදුරුවෝ කියන එක. හරිද? ඒර කියලා කියන්නේ සංස්කෘත ප්‍රත්‍යයක්. සංස්කෘත ප්‍රත්‍යයක් මේකේ තේරුම පුතා කියන එක. හරිද? පුතා. එහෙනම් ශ්‍රමණ කියන්නේ හාමුදුරුවෝ නම් ඒර කියන්නේ පුතා නම් හාමුදුරුවන්ගේ පුතා වගේ ඉන්න කෙනාට අපි කියනවා වචනයක් මොකක් කියලාද ශ්‍රමණ ඒර ශ්‍රමණේර ඕක සිංහලයට හැරෙනවා සාමණේර කියලා. පැහැදිලිද? ඔහොම තමයි ඕක හැදෙන්නේ. හරි? ඔහොම තමයි ඕක හැදෙන්නේ. ඉතින් ඔය විදිහට අපි අපේ දවස අවසන් කරනවා. පොඩ්ඩක් ඉන්න මන්දනේ කාට හරි ප්‍රශ්න ලියා ගන්න බැරි වෙච්ච මොකද? 21ට උත්තරේ පුතා
විසි එකේ දෙකක් තියෙනවානේ. එතකොට ශෝකදන ආලාපය ශෝකදන ආලාපය නැත්තම් කාර්යදන අංශය විසි එකේ අංක දෙකක් තියෙන දෙමන් දෙකම කිව්වා. හොඳයි අපි දවස අවසන් කරන්න කලින් පණිඩි කීපයක් තියෙනවා පණිඩි කීපය දැනුම් දුන්නා වැඩි ඉවර කරා. නැවත වතාවක් අපි හමු වෙන්නේ හෙට සවස 6:30ට ඒ අපේ විචාර පන්තියෙන්. 11 ශ්‍රේණියේ දරුවන්ගේ සිද්ධාන්ත පන්තියත් හෙට රාත්‍රී 8:30ට පැවැත්වෙනවා. 10 ශ්‍රේණියේ දරුවන්ගේ සිද්ධාන්ත පන්තිය අනිද්දා නැත්තම් බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30ට පැවැත්වෙනවා. හරිද? අපේ එක්සෑම් එක තියෙන්නේ කවද්ද? ජූලි මාසේ 30 වෙනි බද 30 නේද? ඔව් 30. 30 සෙනසුරාදා රාත්‍රී 9:30 සිට 10:30 දක්වා. හරි? සෙනසුරාදා මේ වෙන සෙනසුරාදා රාත්‍රී 30ක සමාන මේ 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 ජූලි මාසේ 30ක රාත්‍රී 9:30 සිට 10:30 දක්වා කොහොම හරි සෙනසුරාදා දවසේ ඊළඟට එන සෙනසුරාදා දවසේ රාත්‍රී 9:30 සිට 10:30 දක්වා තමයි අපේ ඔන්ලයින් ටෙස්ට් එක පැවැත්වෙන්නේ. එහෙනම් වැඩපිළිවෙල පැහැදිලිනේ. ඒකට ලින්ක් එකක්ද දෙන්නේ? ඔව් ලින්ක් එකක් තමයි තියෙන්නේ. ඒ ලින්ක් එකෙන් ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන් උග්ගල ඕගලඟ Google Doc එකකට යනවා. Google Document එකකට. ඔය ඕගලඟේ ඔන්ලයින් ටෙස්ට් තියෙන්නේ. ඕගලන්ට ටික් කරගෙන යන්න තියෙන්නේ. ඒ විදිහම එකක් තමයි තියෙන්නේ. හරි. ඒ විදිහම එකක් තියෙන. හරි ලේසි. බය වෙන්න බෑ මම ඊට කලින් කියලා දෙන්නම්. වැඩේ කරන විදිහ. ඔව් ඊළඟට හෙට හවස 6:00ට දෙගොල්ලම අපි හම්බ වෙනවා. හෙට අපි අලුතෙන් ਵਿਚාරයක් ලේනවා. 11 ශ්‍රේණියේ කට්ටියගේ සිද්ධාන්ත පන්ති හෙට 8:00ට තියෙනවා. 10 ශ්‍රේණියේ කට්ටියගේ සිද්ධාන්ත පන්තිය අනිද නැත්තම් බ්‍රහස්පතින්දා 8:00ට තියෙනවා. එතකොට එක්සෑම් එක සෙන්සුරාදා රෑ 9:00ට තියෙනවා. සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. තෙරුවන් සරණයි. අර කට්ටිය ඉන්නව නේද තාම? අමීෂා ඉන්නවා, රෝෂ් ඉන්නවා, බානුක ඉන්නවා, චතුමී ඉන්නවා. සෙට් එකක් ඉන්නවා. හරි. ළමයි අපි සමුගමු. හැමෝටම සුබ රාත්‍රියක්. ජයින් ජය වේවා. හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම තිරවසන්. හෙට හවස හැමකට හම්බු. දුවින්දු බයි. 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 හරි එනවා මම යනවා. මට දැන් ආයි පන්තියක් තියෙනවා. හින්දා මම යනවා. අපි හෙට හවස හැමකට හම්බු.